Me inni? Mayanta? Me adanne nethu mang oyata goda kaadare kiyala? Mayanta? Me gante echchara hayyak wenna mage isara e wage deyak kiyanne? අන්න මයන්ත ඇයි මේ වගේ ගණික මගේ ගෙදරට ගෙන්න ගත්තේ මට වඩා මොනවද මෙයා ප්‍රාර්ථනා මේ මගේ අම්මා කොහොමද මං ඉන්න තැන හොයාගත්තේ අම්මා කෙනෙකුට තමන්ගේ දරුවෝ ඉන්න තැන ඉවෙන් සුවඳින් වගේ හොයාගන්න පුළුවන් හැබැයි මෙයා නම් ඔයාව තාම තේරුම් අරගෙන නැහැ වගේ. ප්‍රාර්ථනා මේ මගේ අම්මා. යම හොයාගෙන करे वैराद्दा ने पुते एम करण होता नहीं अम्मे मैं कमा के बैग कर दान अम्मे मुकुदर अधिकांदा कौन सा करना होता नहीं कामरे आस्करा ඒ මන්න තු මගේ කාමරේ අස්කලේ ඔයාගේ කාමරේ නෙමෙයි අපි අපේ කාමරේ ප්‍රාර්ථනා දෙන්නේ දැන් ප්‍රාර්ථනා කිව්වානේ ආට දුන්න තැන හොඳයි කියලා අම්මල මොකද මේ නිකම් බොරට වද වෙන්නේ මේ ළමයෝ තේරුම් ගන්න ඔයාගේ ලෙඩේ ඔව් ඉතින් ඕගොල්ලෝ ඔක්කොගේම ලෙඩ ගැන හොඳට තේරුම් ගන්නවා ඒ තමන්ගේ ළමගේ හිත ගැන තේරුම් ගන්නෑ වාගෙන හිතුපින්ද තමයි මං අපේ කාමරේ දුන්නේ प्रार्थना अम्मे, ऐ यार गैन के कामरे अच्छे लासन है दुबे? कितू?
ඒ කාමරේ ඉන්නේ පොඩි දරුවෝ. ඒගොල්ලන්ට ඒක ලස්සන්ට පේන්න ඕනේ ඉඳලා ලස්සන්ට ඇදුවේ. අම්මෝ ඔය ප්‍රාර්ථනාගේ බොරු. ඒ ගෑණි හදන්නේ බොරු ලෙඩ හදාගෙන මේකට රින්ගලා අම්මගේ අනුකම්පාව දිනාගෙන මේකේ අයිති කරගන්න. රිතු. ප්‍රාර්ථනාට බොරු ලෙඩක් නෙමෙයි තියෙන්නේ. ශෙනාලි අපිට ඒ ලෙඩේ ගැන කිව්වා. මෙච්චර කාලයක් අපේ ගහංගගේ නිඳලා තින්නේ ලෙඩේ. නෑ නෑ නෑ. වෙන්න බෑ. ඔය ගෑණි කරන්නේ බොරු. ඔය ගෑණි මේකට රින්ගුවේ ඊට වඩා ලොකු දෙයකට. ඒකේ හදන්නේ අපේ පවුල කඩලා ඒකේගේ පවුල ශක්තිමත් කරගන්න. ප්‍රාර්ථනාට පවුල් කඩන්න වෙලාවක් නෑ. මෙච්චර අසනීප තියාගෙනත් රස්සාව කරනවා. දරුවෝ ගැන හිතලා. අම්මත් මට වඩා අම්මගේ ලොකු දුව ගැනනේ හිතන්නේ නේ. ඒ ගැන ඊට වඩා උනන්දු. ඒගොල්ලන්ට ඒ කාමරේ අස් කරගන්න දෙන්නේ නැතු. මොකක් කරනවද මන් දන්නේ. ආච්චි ඔබතේ කොසියා සී ඇලියට ගිහිල්ලා ඔයාලට මං අලුත් කාමරයක් ලෑස් කරා ගිහින් බලන්නකො රිතු නන්දගේ කාමරේද නෑ පුතේ ආච්චිගේ සීයාගේ කාමරේ ගිහින් බලන්නකො හොඳයිද කියලා අනේ අම්මේ මං ඔක්කොම අස් කරලා තියෙන්නේ ගිහින් බලන්නකො හොඳයිද කියලා යන්නකො මං අම්මට කිව්වනේ අපි ඉන්න කාමරේ හොඳයි කියලා. ඔව්. අපිට දැන් කොහොමද කියන දේ අහන්න තිය අම්මා කෙනෙක් ඉන්නේ. මං මගේ කැමැත්තෙන් ඒ කාමරේ ලෑස්ති කරේ. ගිහින් බලන්න කොහොඳයිද කියලා යන්නකෝ. අටයි ගබඩා කාමරේ තියලා අපි මේ කාමරේ ඉන්නේ කොහොඳයිද? ඉතින් අම්මේ අපි මෙච්චර දවසක් ඒකේ නිදාගත්තනේ. නේ දක්කි. මමයි අක්කයි අම්මයි තුන්දෙනායි ඊට පස්සේ ආච්චි සීයයි දෙන්නයි. අපි තුන්දෙනායි ඒගොල්ලෝ දෙන්නයි අනිකිටින් ආචිසිය කැමැත්තෙන්මනේ මේ කාමරය අපිට දුන්නේ. ඔන්න රිතු පුංචිගේ වගේ දුන්නා නම් මම කැමති වෙන්නෙම නැහැ. මොකද ඉතින් එයාගේ දේවල් කාත් එක්කවත් බෙදා ගන්න යා කැමති නැහැනි. ආ අම්මා මේ කාමරයට කැමති නැද්ද? මේ ආචි අපේ ඇඳපු චිත්‍රත් අලවලා ලට කිව්වේ ඉන්න පැත්ත හොයාගන්න කියලා නෙමෙයි මං කිව්වේ ඉන්න ගේ හොයාගන්න කියලා අනේ බොස් එක පාටම කඩපෙලියල්ලා ගේ හැරුණා මාව අඳුන් කුඳුන් වුණා ආව් උඹ අඳුන් කුඳුන් වුණා දැන් බලපන් දැන් පාර යන කාගෙන් හරි අහන්න වෙනවනේ මේ විස්තරේ බොස් ට කියන්නේ එතන පොඩි වලියකුත් ගියා ඒ මොකද්ද කවුද මන් දන්නේ නැහැ ගෑනු කෙනෙක් එක්ක අනේ මේ මගේ මරුන් කන්න නැතුව හිටා වල්ලි මේ මිස් පොඩ්ඩක් ඉන්න මිස් මේ හරියේ ගෙදෙට්ට වෙලා ડોකියුමන්ට් ට්‍රාන්ස්ලේට් කරන්න කෙනෙක්ද නෑ 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 අන්න අර පාර දෙවෙනි ගෙදර අපිට ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනේ නෑ අපි මේ හොයන්නේ මහාන කෙනෙක් මහාන කෙනෙක් කියුවේ ඇඳුම් මහාන කෙනෙක් කුලියට
මොකටද දන්නේ හොයන්නේ නේ මේ මිස් ඇඳුම් මහන කෙනෙක් හොයන්නේ ඇඳුමක් මස්ස ගන්න මිස කිරි දානයක් දෙන්න නෙමෙයි ආ ඔව් අනර පාරේ බම් පැත්තට තියෙන හතරවෙනි ගේ හරි මිස් අපි හොයා ගන්න මිස් හරියට හරස් ප්‍රශ්න අහන්නේ මිස්ගේ ඥාතියෙක්වත්ද මට මේ මිනිහව හොඳට දැකලා පුරුදුයි හරියට හොයලා බලපු නැති හින්දා තමයි මේ රස්තිය ආදුව මේ මහතුරු තමුසේද ප්‍රාර්ථනාගේ තාත්තා ප්‍රාර්ථනාගේ තාත්තා මේ ඔව් ඔව් අර මොණිකට ඇඳුම් මහලා දුන්නේ ඔව් ඉතින් මේ මන්නං ඇඳුම් මහනවා ඒ වුණාට මේ ප්‍රාර්ථනාගේ මේ අර මොණිකට ඇඳුම් මහන්නේ කවුද? තමුසේ නේද? ඔව්. එදා මම අන්තිම දවසේ තමුසෙත් එක්ක නේද කතා කරේ. ආ මේ අර ඔව්. මේ මන් තමයි. මට තමුසෙත් එක්ක බේරා ගන්න ලොකු ගනුදෙනුවක් තියෙනවා. යකේ තුල්ට. යක් මමයි ඒ ලෝගුස්. තමුසේ මොනවටද මගේ මුණිකට ඇඳුම් මහලා දුන්නේ? මේ මං හිතන්නේ මේ මෙතන මොකක් හරි වැරදීමක් වෙලා තියෙන්නේ. නෑ නෑ නෑ. කිසිම වැරදීමක් නෑ. කවුම හොඳට මහලා දිනවා. වැරදිලා තියන්නේ තමුසෙට. මේ මේ මං ඒක මේ අලුතින් මහපු ඇඳුමක් නෙවෙයි මේ යාට අම්මලාගෙන් හම්බෙච්ච ගෞමක් තමයි මං ගාවට අරන් ආවේ හදාගන්න. ඉඳ ගන්නවා මෙතනින්. මෙතනින් ඉඳ ගන්නවා. මොසේ මොනවටද ඒ වැඩේ බාරගත්තේ? ඈ? මෙතන මහන්නේ පිරිමි ඇඳුම් විතරයි. ගෑනු ඇඳුම් මහන්නේ නැහැ. ඉතින් නෑ ඉතින් මේ ප්‍රාර්ථනාගේ යාළුවෙක් කියපු හිඳයි මම ඒ වැඩේ බාරගත්තේ. තමුසේ මොකද යාගෙන් සල්ලි ගත්තේ නැත්තේ? තමුසේ මොනෝhari බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ ආ අනේ නෑ ලෝකුස් මහත්තයෝ මේ මං එයාගෙන් සල්ලි ගන්නයි හැදුවේ මේ එයාගව සල්ලි නැහැයි කිව්වා ඉතින් එතකොට මේ මේ මං කොහොමද සල්ලි ඉල්ලන්නේ මමයි එයාට සල්ලි දෙන්නේ කණ්ඩ බොණ්ඩ අඳින්න පළඳින්න හැම දෙයකටම සල්ලි දෙන්නේ මම ඒ වුණාට මම ඒකිගේ ගෙදරට ගියාපුවම ඒකි මට දොර අරින්නේ නැහැ මම නම් මහත්තයෝ මගේ නෝනටයි ආදරය කරන්නේ මේ මහත්තයත් මොනිකට ආදරය කරන්නේ එතකොට ওই ප්‍රශ්න නැති වෙලා යයි දැන් මේ කසාද බඳලත් ඔහොම ප්‍රශ්න ඇති වෙනවා නම් ඉතින් මම මොනිකව තාම කසාද බැඳලා නැහැ. ආ. ඒක නෙමේ ප්‍රශ්නේ.
එන මාත්‍යා මේ ප්‍රශ්න කොහොම ඉවරයි කියලා හිතාගෙන මොනිකව කසාද බඳින්න මට ඒක කරන්න බෑ ඇයි තින් ඔච්චරටම ආදරේ නම් ලෝගුස් මහත්තයාට එයාව කසාද බඳින්න බැරි එතකොට ඔයි මගේ නෝනට මම මොනවද කරන්නේ ආ එතකොට මහත්තයාට නීත්‍යානුකූල පවුලක් ඉන්නවද එහෙම දෙයක් වුණොත් මගේ නෝන ඇවිල්ලා මාව බිමට සමතලා කරලා දායි මෙන්න සයිස් එක ඉතින් දැන් එහෙනම් මොකද කරන්නේ මොකද්ද තමුන්ගේ නම කිව්වේ ලොයිඩ් ඒකනේ මේ ලොයිඩ් මහත්තයෝ මේ වැඩේට මොකද්ද කරන්න ඕන කියන එක මට කියලා දෙන්න බැරිද? කොට දේ අදහසක් නම් ඉන්නෙම නෑ මහත්තයෝ हेलो बोपगे अंकल अंकल मम प्रार्थना मयंत की ओह अने अंकल मम्मी अंकल के तनकंड की कथा करे अंकल धन्यवाद मयंत की अम्म वेड कड़पते ओह तामतने वेडकरण ऐति हरी हरी अंकल मम्मीना दाकिंग मट मयंत की अम्मा मुन के मयंत की अम्मा इतिमो कथा कर मटत्ती प्रश्न कल्पना करने कोमारी मायंत की अम्मा होया गांडोनी ఇతకొడ మట మాయంత హాగన్ బులో ఓయా కేనే మాయంత జీవత్ వెనో కేలద హో మం గితన్నే హెమ తమై అనే దేయనే ఓ బోపే అంకల్ ఇన్న मल्लिया गन्ना नंबर विसी हाय मालवत्त पार कोहुवल अनिहारी अंकल अंकल मे करपूत और पिंसित देनो
මොනිකාව බලාගන්නේ දරුවෙක් වගේ කණ්ඩ බොන්න දෙනවා අඳින්න දෙනවා තව අතර සල්ලිත් දෙනවා Thank you.